compare කරමු Nokia 3.1 and 3.1 plus. ඕගොල්ලෝ දැනටමත් දන්නවද අපි මාතෘකාව මොකක්ද කියලා Nokia 3.1 සහ Nokia 3.1 plus 2018 ගොඩක්ම ජනප්‍රිය වුණ ඒ වගේ මේ වෙනතුරු තාම ජනප්‍රියත්වයේ තියෙන ෆෝන් දෙක සංසන්දනය කරන්න තමයි යන්නේ. එතකොට මේ ෆෝන් දෙක තාම ජනප්‍රිය වෙන්න හේතුව තමයි ගොඩක් බජට් එකට හිතකර වෙන එක අපේ. ඒ කියන්නේ රුපියල් 18000යි රුපියල් 25000 අතර මේ ෆෝන් දෙක මිලදී ගැනීම හැකියාව තියෙනවා. එතකොට අපි බලමු මේ ෆෝන් දෙකේ කම්පයර් කරලා බලමු මේ ෆෝන් දෙකේ මොකද්ද ගොඩක්ම හොඳ කියලා. ඒ වගේ මම අද මාතෘකා හයක් ඔස්සේ විතර මම ඕගොල්ලන්ට මේක සංසන්දනය කරලා පෙන්නනවා. ඒ වගේම අන්තිමට මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේ ෆෝන් දෙකේ මොන ෆෝන් එකද ඕගොල්ලන්ට ගොඩක්ම සූටබල් වෙන්නේ. ගොඩක්ම යූස් කරන්න හොඳම ෆෝන් එක මොකද්ද කියලාත් මම ඕගොල්ලන්ට පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි වීඩියෝ එක බලමු. එතකොට මම ඉස්සෙල්ලම කතා කරන්න බලාපොරොත්තු වෙන ඩිස්ප්ලේ එක ගැන Nokia 3.1 ගත්තොත් ඕගොල්ලන්ට දැන් වීඩියෝ එකක් තියෙනවා. 5.2 අඟල් ඩිස්ප්ලේ එකක් තියෙනවා. Nokia 3.1 එකේ අඟල් 6ක ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. එතකොට දෙකේම IPS LCD capacitive touch screen එකක් තියෙනවා 16 million colors වලින්. හැබැයි Nokia 3.1 එකේ pixel density එක ගත්තොත් Nokia 3.1 plus එකට වඩා pixel density එක වැඩි. Pixel density 310ක් තියෙනවා Nokia 3.1 එකේ. හැබැයි Nokia 3.1 plus එකේ තියෙන්නේ 268යි pixel density එක. Nokia 3.1 එකේ dual sim nano sim පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම micro SD card එක 256ක් දක්වා ගොනු install කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි Nokia 3.1 plus එකේ තියෙන hybrid dual sim. ඒ කියන්නේ nano sim දෙකක් හෝ nano sim එකත් එක්කම ඔයගොන්ට SD card එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේක මම යූස් එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. මම ඇත්තටම මේක weight එක බැලුවා. Nokia 3.1 එකේ RAM 138ක් වෙන්නේ. Nokia 3.1 plus එක gram 180ක. ඒ කියන්නේ gram 1 gram 45ක් විතර වැඩි බර Nokia 3.1 plus එකේ. Nokia 3.1 එකේ plastic body එකක් තියෙන්නේ. Nokia 3.1 plus එකේ aluminum body එකක් තියෙන්නේ. ඇත්තට මගේ අතර ගොඩක් පහසු. එහෙම නැත්නම් handy කියලා කියන්න බලන්න. අතර ගොඩක් smart විදිහට මට අතර Nokia 3.1 plus එක තමයි feeling වෙන්නේ. ඒ වගේම අපි පොඩ්ඩක් දැන් මේකේ platform එක ගැන කතා කරනවා නම් Nokia 3.1 එකේ Android Oreo තමයි අපිට default විදිහට හම්බ වෙන්නේ. ඒ වගේ මේක upgrade කරගන්න බලන Android 9.05 වලට. ඒ වගේම Nokia 3.1 plus එකේ Android 8.1 Go edition එක Oreo Go edition එක තමයි අපි default විදිහට එන්නේ. ඒක Android 9.0 විදිහට upgrade කරගන්න පුළුවන්. හැබැයි තව මාස 4කින් විතර සමහර Android Q වලටත් upgrade කරගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ Android Q ගැන දන්නව ඇති. දන්න නැත්නම් මගේ එක ගැන video එකක් තියෙනවා ඒකත් බලන්න. ඒ වගේම තමයි මේ chipset එක ගැන කියනවා නම් MediaTek MT6750 chipset එකක් තමයි Nokia 3.1 එකේ තියෙන්නේ. ඒ වගේම MediaTek MT6762 Helio chipset එක තමයි Nokia 3.1 plus එකේ තියෙන්නේ. 1 එක ගත්තම octa-core A53 එක A53 processor එකක් තියෙනවා. clock speed එක විදිහට 1.5 GHz වලින් තියෙන්නේ. හැබැයි Nokia 3.1 plus එක ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. octa-core cortex A53 මේ chipset එක 2.0 GHz clock speed එකක් තමයි තියෙන්නේ. Nokia 3.1 එකේ Mali T8060 GPU එකක් තියෙනවා. Nokia 3.1 plus එකේ power vr GPU එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ දැන් අපි දැන් මේ platform එක ගැන කතා කරාම platform අතරින් ඉදිරියෙන් ඉන්න Nokia 3.1 එකට වඩා 3.1 plus එක. ඒකට හේතුව තමයි MediaTek chipset එකේ මේ Helio කියන ආපු chipset එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒත් එක්කම clock speed එක ගත්තත් GPU එක ගත්තත් ඒ කියන්නේ GPU ගත්තම power VR එක 3.1 plus එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කිව්වොත් හරි Mali එකට වඩා Mali 860 එකට වඩා power VR එක ඉදිරියෙන් ඉන්නවා. පොඩ්ඩ මේක ලොන්ච් ඉන් ගැන කියනවා නම් අපිට ලංකාවේ අවේලබල් වුණේ 2018 මැයි මාසෙ ඉඳන් Nokia 3.1 එක අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම Nokia 3.1 plus එක 2018 ඔක්තෝබර් වල ඉඳන් තමයි ලබා ගන්න පුළුවන් වුණේ. එතකොට මම හොන්ට තේරෙනවා Nokia 3.1 plus එක latest phone එකක් කියලා 3.1 එකට වඩා. ඒ වගේ micro SD එක 256ක් දක්වා 256 දක්වා ඔගොන් ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන් 3.1 එකේ plus එකේ ප්ලස් එකේ තියෙන හයිබ්‍රිඩ් ඩුවල් සිම් ඕගොල්ලන්ට කැමති නම් එක සිම් එකක් එක්ක 400GB දක්වා මයික්‍රෝ SD කාඩක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම මේ කතා කරන ෆෝන් දෙකේම 2GB සහ 16GB වලින් තමයි RAM එක සහ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක තියෙන්නේ. ඒ වගේම මේක 3GB සහ 32GB ස්ටෝරේජ් එක එන මොඩල් එකකුත් තියෙනවා.
මේක බැටරිය ගැන කියනවා නම් බැටරි දෙකේ ලොකු වෙනසක් තියෙනවා දෙකේම තියෙන නන් රිමූවල් බැටරි 3.1 එකේ 2990යි 2990 mAh බැටරි එකක් තියෙනවා 3500 mAh බැටරි එකක් තමයි Nokia 3.1 Plus එකේ තියෙන්නේ අපිට මේක කතා කරන්න ඕනි පැත්තක් තමයි මේන් කැම් එක ගැන කැමරාව ගැන කතා කරනවා නම් Nokia 3.1 එකේ 13 ඒ කියන්නේ megapixel 13 සහ aperture එක 2.0 වලින් එන single camera එකක් තියෙනවා video recording කරන්න බලන ඔයගොල්ලන්ට 1080 pixel වලින් and 30 frames per second වලින් ඔයගොල්ලෝ video කරගන්න පුළුවන් 3.1 plus එකේ dual camera setup එකක් තියෙන්නේ 13 megapixel සහ 2.0 aperture එකක් තියෙනවා ඒ වගේම megapixel 5ක් සහ 2.4ක aperture එකක් ඔය depth sensor එකයි dual camera setup එකක් තමයි ඔයගොල්ලෝ බලා ගන්න හම්බෙන්නේ දෙකේම වීඩියෝ රෙකෝඩින් කරන්න පුළුවන් ඊට පස්සේ තමයි මේ සෙල්ෆි කැමරක් ගැන කතා කරනවා නම් මම මගේ යූස් එක්ස්පීරියන්ස් එකෙන් සෙල්ෆි කැමරා වලින් Nokia 3.1 එක පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා මම ඔයගොල්ලෝ වීඩියෝ එකෙත් පේනවා ඉතින් මේ සෑම්පල් මම ගත්ත ෆොටෝස් වල සෙල්ෆි කැමරක් ගත්තම 3.1 එකේ මෙගාපික්සල් 8ක් සහ 2.0 aperture එකකින් තමයි සෙල්ෆි කැමරා එකේ තියෙන්නේ හැබැයි 3.1 plus එකේ තියෙන්නේ මෙගාපික්සල් 8යි 2.2 aperture එකක් ඉගෙන අපේච් එක අඩු වෙනවා කියන්නේ අඳුරු ස්ථානයකදී සෙන්සර්ස් වලින් ආලෝකයේ තීව්‍රතාවය හඳුනා ගැනීමට ඇති හැකියාව වැඩි කියන එක. එතකොට උඹට තේරෙනවා Nokia 3.1 Plus එකේ 2.2 අපේච් එකක් තමයි තියෙන්නේ. එතකොට 2.0 අපේච් එකක් තියෙන එකේ හොඳට ඒ කියන්නේ clear photos ගන්න පුළුවන් selfie එක කියලා කියන්න පුළුවන්. හැබැයි මේක ලොකු වෙනස් කමක් නැහැ. social media වලට එහෙම නෝන කොහොමත් හොඳයි. කිසි එහෙම කියන්න දෙන ලොකු ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි මේ ස්පෙෂල් ෆීචර්ස් විදියට මේ දෙකෙම NFS වැඩ කරනවා ඒ කියන්නේ රේඩියෝ තියෙනවා මොනවාක USB 2.0 සපෝට් කරනවා ඒත් එක්කම OTG සපෝට් කරනවා OTG ගැන හන්දකෝ ඔයාලට මේ ෆෝන් දෙකේ මේක බලා ගන්න පුළුවන් අපි දැන් පොඩ්ඩක් සෙන්සර්ස් වලට යන් සෙන්සර්ස් වලට ගියාම දෙකේම ඇක්සලෝමීටර් ගයිරොස්කෝප් ප්‍රොක්සිමිටි කොම්පාස් කියන සෙන්සර්ස් හතරම තියෙනවා ඊට අමතරව 3.1 plus එකේ තියෙනවා රියර් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක fingerprint sensor එක ඔයගොල්ලෝ බලා ගන්න වෙන්නේ rear mounted විදියට. ඒක Nokia 3.1 Plus එකේ විතරයි තියෙන්නේ 3.1 එකේ නෑ. ඒ වගේම තමයි මම හිතනවා ඔයගොල්ලෝ මේක ගොඩක් හොඳ අත්දැකීමක් ලබා ගන්නදී හොඳට අවබෝධයක් ලබා ගන්නදී කියලා. එතකොට මේ දෙකේම price එක අපි compare කරලා බලනවා නම් ඔයගොල්ලෝ Nokia 3.1 එක ලබා ගන්න පුළුවන් රුපියල් 19,500කට වගේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන්. හැබැයි 3.1 Plus එක ඔයගොල්ලෝ 24,500කට විතර ලබා ගන්න පුළුවන් ලංකාවේ මුදලින්. මං හිතනවා රුපියල් 5000ක විතර මිලේ වැඩිවීමක් වුණා Nokia 3.1 Plus එකේ ගොඩක් positive points තියෙනවා. ඒතර Nokia 3.1 එකේ තියෙන positive points තමයි Nokia 3.1 Plus එකට වඩා ඕගොල්ලෝ මම මේ වීඩියෝ එකේ දාලා තිනකොට පේනවා. pixel density එක තරමක් වැඩි 310ක density එකක් තියෙනවා. ඒක Plus එකට වඩා තරමක් වැඩි. ඒ වගේම තමයි තවත් ඕගොන්ට ඔන්න පෙන්වා දෙන්න පුළුවන්. සෙල්ෆි කැමරා එක පෙන්වලා දෙන්න පුළුවන් සෙල්ෆි කැමරා එක ගත්තම තරමක් දුරට මේ මම අත්දැකීමෙන් කියන්නේ සෙල්ෆි කැමරා එකේ ගන්න ෆොටෝස් වල තරමක ක්වොලිටි භාවය වැඩි Nokia 3.1 එකේ Plus එකට වඩා එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ රුපියල් 5000ක් විතර වැඩියෙන් වියදම් කරලා 3.1 Plus එකක් ගන්න ගොඩක්ම හොඳයි කියන තමයි මගේ අදහස මොකද මම මේක යූස් එක්ස්පීරියන්ස් එක විදිහට ඔයාලට තවදුරටත් කියනවා නම් මම ගේම්ස් ප්ලේ කරලා බැලුවා ෆෝන් එක ස්ටාර්ට් වෙනකොට ඒ වගේ ෆෝන් ඩවුන් කරනකොට සහ ෆෝන් එක ස්පීඩ් එක ගත්තත් හැම අතින්ම වගේ ඉදිරියෙන් ඉන්නවා 0.3ක් විතර හැරෙන්න ගොඩක් ඉදිරියෙන් ඉන්නවා Nokia 3.1 Plus එක. ඒකින්ද මම ඕගොන්ට රෙකමන්ඩ් කරන්න යනවා Nokia 3.1 Plus ෆෝන් එකට යන්න කියලා. ඒතර මම හිතනවාද මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඔක ඉගෙන ගන්න ඇති කියලා මේ ෆෝන් දෙකේ සංසන්දනයක් අපි කරේ. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක කමෙන්ට් කරන්න subscribe කරන්න අමතක කරන්න එපා. Thank you.